ఐబాన్ అస్సలాము అలైకుం వనకం మమ సిరాజ్ యోనస్ శ్రీలంక పొజ్జన పెరుమిని నిర్మాతృ గారు బసిల్ రాజపక్ష మెత్తుమా నివాడు ఒకట గియా వితరై అమెరికావట పక్ష ఏతులే అర్బుద పటం గత్త హేతువ జాతిక లైస్తువెన్ ఆపు సాగర కార్యవసం మంత్రితుమా పక్ష లేక మహలేక శ్రీలంక పొజ్జన పెరుమునే సహ ఎమతి ఉదయ కమ్మంపిల ఎమతుమా అతర సంవాదయక్ ఏతులే అర్బుదయక్ విదియట మతువేలా తీనో ඊට පස්සේ ප්‍රවෘත්ති සාකච්ඡා වලට ඇවිල්ලා මාධ්‍ය සාකච්ඡා වලට ඇවිල්ලා කියන්න බෑ මේ අමාරුවෙන් තමයි තීරණය ගත්තේ ඒ කාලේ යහපාලනය අමාරුවෙන් තමයි තීරණය ගත්තේ ඇත්තේ ඒ කාලේ අපි පොඩ්ඩක් බුද්ධිමත්ව හිතලා හරි මේක ලෝකේ වෙලා තියෙන අර්බුදයක් අපි මේකට සහයෝගය දීලා ඇජස් කරමු කියලා කිව්වේ නැහැ අපි හේතුව අපි බලන්නේ පක්ෂ දේශපාලනයනේ ජාතික දේශපාලනයක් අපේ නැහැනේ ජාතික ප්‍රතිපත්තියක් නැහැ හේතුව ඉන්දියාව පකිස්තානේ පක්ෂ කොච්චර මරාගත්තත් මම කියන්නේ ආසියාතික රටවල බංගලි දේශේ දැන් අපි බංගලි දේශේ නෝ නායකන තත්ත්වයට වැටලා තියෙන්නේ I'm sorry ඒක ක්‍රෙඩිට් ලයින් එහෙම කියමුකෝ නැත්තම් නායකයා කිව්වනම් ඉතින් මිනිස්සුන්ට තරහ යනවා බුද්ධිමතුන්ට විද්වතුන්ටයි බුද්ධිමතුන්ටත් එන්න එතකොට පක්ෂ මොනම පක්ෂයක් ආවා ජාතික ප්‍රතිපත්ති සහ ජාතික සංවර්ධන ක්‍රම ඒව නවත්තන්නේ නැහැ ඒගොල්ලෝ අපේ එහෙම නෙමෙයිනේ අපේ පක්ෂය ආවත් මේක කරන්නේ උඹලා කරපු එක අපි නවත්තනවා මෙන්න අපි තමයි කරන්නේ අරගොල්ලෝ ආවන උඹලා කරපු එක නවත්තනවා අපි කරන්නේ කියලා මේ මේ පණිවිඩේ विपक्ष महिंद राजपक्ष अग्रमाते අද 69ක් හරි ඡන්ද දුන්නේ ලක්ෂ 69ක් නැත්තම් ඔය කෙනෙක්වත් දෙන්නේ නැහැ. ඒ ඇස්සේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඔය ලිස්ට් වල දාගත්තනේ මිනිස්සුන්ව. ඒක තමයි කියන්නේ බෝනික්කෝ දාන්න එපා. ආ මේ උගතුන් යවන්න ඕනේ කියලා කිව්වනේ. මම නිතරම කියන දේ. උගතුන් නම් මේ පොත් ගුල්ලෝ වෙලා එක්සෑම් පාස් කරන එක කාට ඔක්ක පුළුවන්. එතකොට ඒ උගතෙක් වෙන්නේ නැහැ. උගතෙක් වෙන්නේ පොතේ සර්ටිෆිකේට් එක විතරයි. නමුත් බුද්ධිමතෙක් වෙන්න ඕනේ. උගතුන් සහා බුද්ධිමත් ඒ දෙකම එකට එන්න ඕනේ උගතෙක් විතරක් යවලා හරියන්නේ බුද්ධිමතෙක් නැත්තම් ඔන්න ඕකයි අපිට අමාරුව ඇටලා තියෙන අද පොත්ජන පෙරමුණ ජාතික ලයිස්තුෙන් දාගත්ත වියත්මගේ කට්ටිය කෝ වියතුන් නැ සමහර වියතුන් තානාපති තනතුරු ඔක්කොම අරගෙන ඒගොල්ලෝ සෙට් සමහර කට්ටිය පේන්නත් නැ සමහර කට්ටිය හැංගිලා ඉන්නවා දැන් වියත්මගේ හිටපු වැඩ කරපු Facebook වල 60,000 ලක්ෂයේ ෆලෝවර්ස් හදාගත්ත කට්ටිය දැන් ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණටයි ජනාධිපති අධිකරු ගෝඨාභය රාජපක්ෂමැතුමාගේ වැඩපිළිවෙල යම් යම් විවේචන සහ මත වෙනස් වීම කරනවා. ඉතින් ඒ නිසා ඔන්න ඕක මතක තියාගන්න ඕනේ. දැන් ආපහු එන්නම් මේ පුස්සයිකලේ ගිය කතාවට. දැන් ඒ කාලේ කතා කරපු එකයි දැන් කාලේ කතා කරපු එකයි වෙනස්. කිව්වේ යාපාලනෙන් කිව්වනේ මිල සූත්‍රය ගැන. අපි විවේචනය කරා කිව්වා අපි මිල සූත්‍රයක් ලෝකේ වැඩි වෙනකොට අඩු වෙනකොට අඩු කරන්නයි වැඩි වෙනකොට වැඩි කරන්නයි. ඉතින් ඒකට ආණ්ඩුවක් මොනවාද කියලා. දැන් අපි තේකට යන්නේ. එතකොට අපේ ප්‍රතිපත්තිය නැද්ද? යහපාලන ප්‍රතිපත්තියද අපි යන්නේ? හරි මිනිස්සු දැන් මේ නැහැ. තනතුරු සානන්තර හරියට දුන්නේ නැහැ. සෝ ඒ නිසා මේ ඉස්සරහට නම් ඡන්ද හම්බෙන්න ස්පෙෂලි මුස්ලිම් ඡන්ද නම් ඇත්තටම අපි හදපු ඡන්දත් නැහැ. ඇත්ත කියන්නේ බෑ. මුස්ලිම් නියෝජනයක් දුන්නේ නැහැනේ පොහොට්ටුවෙන්. ඔයගොල්ලෝ කියන්නේ අලි සබ්බි මහත්තයා, මර්ජාන් ෆලිම් මහත්තයා ඉන්නෝ. ජාතික ලයිස්තුවේ කට්ටිය ජනතා නියෝජනයක් නෙමෙයිනේ. ඔය ජාතික ලයිස්තුවේන්නේ මේ සාගර කාර්යවසමුත් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ මට්ටමේ කට්ටිය නෙමෙයිනේ. ඉතින් ඒ වගේ කට්ටිය දාලා තිනවා නම් දෙතුන් දෙනෙක් හැර. ඕම් වැඩි මොනොත් හතර පහ දෙනෙක් හැර. අනිත් ඔක්කොම ජාතික ජාතික ලයිස්තුව ආපු කට්ටිය හරිද වැරදිද ඕගොල්ලොම තීරණය කරන්න 69 ලක්ෂයට මේ කියන්නේ. මම ඡන්දේ දැම්මනේ 69 ලක්ෂේ එක්කෙනෙක් මමත්. සෝ මටත් එක්කම තමයි මේ හොඳ පාඩමක් අපිට ලබලා දුන්නේ. දැන් එන්නම් මම අර පුනර්ජනනීය බල බල ශක්තිය පිළිබඳව මගේ ප්‍රොජෙක්ට් එකක් තියෙනවා මගේ ප්‍රොජෙක්ට් එකක් තියෙනවා අර ප්‍රොජෙක්ට් 17ක් තියෙනවා පෙන්ඩින් සස්ටේනබල් එනර්ජි ඇතොරිටි සුනිත්‍ය බල ශක්ති
මේ අධිකාරිය සහ ලංකා විදුලි බල මණ්ඩලය අතර අර්බුදයක්. එනර්ජි පර්මිට් එක දීලා තියෙනවා. එනර්ජි පර්මිට් එක ලියලා තියෙනවා සති 3ක් ඇතුළත. එනර්ජි පර්මිට් එක හම්බුන කට්ටියගේ පවර් පර්චේස් ඇග්‍රීමන්ට් CB එකත් එක්ක ගහලා වැඩ පටන් ගන්න ඕනේ. මගේ ප්‍රොජෙක්ට් එක දීලා තියෙන්නේ 2017 ඔක්තෝබර් 27 වෙනිදා සයින් කරේ. 2017 පොහොට්ටුවක් හැදිලත් නැහැ. ඒ කාලේ ওই ප්‍රොජෙක්ට් වලට ආයතන 32කට ගිහිල්ලා කී දෙනෙක්ට දීලාද කරේ. යහපාලනයට කපන් දුන්නා කියලා කියනවා නෙමෙයි. මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඉස්සර ජනාධිපතිතුමාගේ කාලේ ඉඳන් පටන් ගත්ත වැඩපිළිවෙල මේක. ඉතින් ඔන්න ඕ වගේ පරිපු කාලා අපි ඉන්නවා. නමුත් කවදාකවත් දේශපාලන බලපෑම අපි යූස් කරේ නැහැ. දේශපාලන පන්දන් ඇලිලි කරේ නැහැ. දේශපාලනේ පෙන්නලා අපි අපේ වැඩ කටයුතු කරේ නැහැ. අපි ගියේ නීති මාර්ගේ. ඒකයි ඔය කෙලගෙන ඉන්නේ. මිනිස්සු ප්‍රොජෙක්ට්ස් 17ක් 17 වෙනිදා ජූනි මාසේ 17 වෙනිදා උදේ රැසීමක් තියෙනවා. එතන ගිහිල්ලා මේගොල්ලෝ කියනවා සීබිගේ ටෙන්ඩර් දාන්නයි කියලා. වැස්සට කොහමද ටෙන්ඩර් දාන්නේ? වැස්සට කොහමද ටෙන්ඩර් දාන්නේ? මේගොල්ලෝ කියන්නේ කොච්චර බුද්ධිමත් මිනිස්සුද? සූර්ය බල ශක්තිය වලට දාන්න පුළුවන් ටෙන්ඩර්. හරි? සුළං බලයට ටෙන්ඩර් දාන්න පුළුවන්. වැස්සට කොහමද ටෙන්ඩර් දාන්නේ? එනර්ජි පර්මිට් එක අරගෙනත් අපි මෙහෙම දුක් විඳිනවා. සෝ ඒ නිසා අපිට කර කියා ගන්න බැරුව ඉන්නේ අපේ ප්‍රොජෙක්ට්ස් 17ට අස්සම් කරලා දෙන්න. ඒකේ මෙගාවොට් 30ක් 40ක් 50ක් විතර මං හිතන්නේ ඒ තියෙනවා. දැන් අපි විදුලි බල ඇමතුමා එදා හෙයි නියෝජ්‍ය ඇමතුමායි මේ පිළිබඳව මම ඉස්සරහ කතා කරලා තියෙනවා. සෝ හොඳ වැඩපිළිවෙලක් කරන්න ඕනේ ඒකට. නැත්තම් ඔය ඉන්දනම් විලෙන් ඉතුරු කරනවා අර කරන මේ කරනවා කියලා කතන්දර ඇති. පොහොර කතන්දරේත් අපි යවුවනේ. ඇති හොඳයි පොහොර නවත්තන එක හොඳයි. දැන් මම ගියා කාබනික පොහොර අප්‍රූවල් ගන්න. අපි දෙන්නේ කිමිකල් වලට දෙනවා කියලා මේ ඇග්‍රිකල්චර් මිනිස්ටර් මා කිව්වා. දැන් ඉතින් ඒගොල්ලෝ කතා කරන්න ඕනේ අපිට. මොන මූණකින් කතා කරද්දී අපිත් බලන් ඉන්නවා. ඒ වගේම කහදින අතීතු මැල්කම් රන්ජිත් හිමිපාණන් එතුමා දේවකන්න ලව්වක් කරලා තියෙනවා. දෙවියන් වහන්සේට බාර දීලා තියෙනවා. සෝ දෙවියන් වහන්සේට බාර දෙන්න හැම දෙයක්ම අපි දෙවියන් වහන්සේට තමයි බාර දෙන්නේ. මමත් ඉස්ලාමීය ආගම අදහන කෙනෙක් හැටියට දෙවියන් වහන්සේට තමයි අපි විශ්වාසය තියෙන්නේ. නමුත් ඒ தත්වෙට සහයෝගයක් දීලා දැන් 69ක් තියනවාද කියලාත් මාත් හො වෙනවා. හරි දුකයි. පෙන්ෂන් නැති වෙනවා මිනිස්සුන්ට. දෙවනි පාර ඇත්තම කියනවා නම් අපේ මිනිස්සු ගිය පාර අවුරුදු 5ක් කම්ප්ලීට් කරේ නෑනේ. ඉතින් පළවෙනි පාර තීරණ කට්ටිය මේ පාර අර 20ක අත උසපු මුස්ලිම් එක්කෙනෙක් අමරාදපුර දිස්ත්‍රික්කයේ සහ පුත්තල මේ කට්ටිය පළවෙනි පාර ඇවිල්ලා දින අම්පාරෙන් එක්කෙනෙක්. ඒගොල්ලන්ට පෙන්ෂන් නැති වෙන හේතුව මේම ගියා නම් මේ ආණ්ඩු අවුරුදු 5ක් කරයිද කියන ලොකු සැකයක් තියෙනවා මිනිස්සු අතර. මම කියන්නේ නෑ. මිනිස්සු කියන්නේ අපි කියන්න එපා. එනිසා මේ පාරත් ගිය පාර පොහොට් වෙනු සෙලෙක්ට් වුණ මේ සම්දානෙන් සෙලෙක්ට් වුණ മന്ത്രി ගොල්ලන්ටත් පෙන්ෂන් නැති වෙයි. මේ පාරත් එහෙම නැති වෙන සයිස් එකක් තියෙන්නේ. ඒකම වෙහිකල් පර්මිට් එකක් ගෙනල්ලා මොනා හරි කරගන්න අදහස් කරනවාද දන්නේ නැහැ. වෙහිකල් කියන පිළිබඳව නම් මම විරුද්ධයි. මෙයා മന്ത്രി නෙමෙයි නිසා මට හම්බුනේ නැති නිසා කතා කරන්න නෑ නෑ. මේ වෙලාවට ඒක අවශ්‍යතාවයක් නැහැ. ඒක සස්පෙන්ඩ් තමයි කරලා තියෙන්නේ කියලා ටයිම්ස් පේපර් එකේ කියනවා. ඇමතුමා කියනවා කේලිය රමුකල ඇමතුමා ඒක නැවතුවයි කියලා. සෝ මොකද්ද ඇත්ත තත්ත්වය කියලා රජයේ නිවේදනයක් ඔය මේ තෙල් අර්බුදයේ සම්බන්ධව ජනාධිපතිතුමාගේ නිවේදනයක් ආවගේ මේකටත් නිවේදනයක් දෙන්න පිළිබඳව ඉල්ලා හිටිනවා. ඒක මම මේ කතා කරන්නේ ජනතාවගේ හඬ. ඒ නිසා අපිට උත්තර දෙන්න වෙනවා. ඇමතිවතුන් ගලන් ආන්සර් කරන්නේ නැහැ ෆෝන්. මම ඉස්සරහ කියලා තියෙනවා. සෝ ඒ නිසා ජනතාව අපි වගේ කට්ටියෙන් අහන්නේ. ඒ නිසා පොඩක් පරිස්සමෙන් අපි වැඩ කටයුතු කළ යුතුයි. ඔන්න ඕකයි කියන්න තිබුණේ අද. හරිම දුකයි. ඊළඟ පාර ඡන්දේ මිනිස්සු උත්තර දෙන්න ඉන්නේ. මම කිව්වා මුස්ලිම් කට්ටිය මගෙන් අහනවා අපි ඡන්ද දෙන්නේ අර දෙමළ කට්ටියත් කියනවා සහෝදරයන් කියනවා ඡන්ද දෙන්න. ඒක ගැන මම කියව කතා කරන්න එපා. දැන් අපේ බහුතර ශ්‍රී ලාංකික සිංහල බෞද්ධ ජනතාවම කලකිරලා ඉන්නේ උත්තර දී ගනි ඒගොල්ලෝ. අපිට මුකුත් කියන්න ඕනේ නිකන් අපි කිව්වනම් කියන්නේ ඒගොල්ලෝ අවුස්සනවායි කියලා ජාතිවාදී ඔක්කොම ඒ නිසා ඒ වගේ දේවල් කරන්න යන්න එපා. බහුතර ශ්‍රී ලාංකික සිංහල සහෝදරයන් කියන දෙයට අපි එකහු වෙලා මේ වැඩපිළිවෙල කරමු කියලා තමයි කියන්නේ. නමුත් මට දුකයි. මමත් අර නගර ගානේ ගංගානේ පලාත් ගානේ ගිහිල්ලා පොහොට්ටුවට ඡන්ද හදපු එක්කෙනෙක් නිසා මට දුකයි. මට කතා කරන්න අයිතියක් තියෙනවා. හේතුව අගමැතිතුමා කියලා තියෙනවා ඇත්ත කතා කරන්නයි කියලා. ඇත්ත කතා කරන්නේ අගමැතිතුමා කියන දේ විතරයි මම අහන්නේ. අනිත් කට්ටිය මට අදාළ නැහැ. හේතුව අගමැතිතුමා ජාතිවාදියෙක් නෙමෙයි. අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ජාතිවාදියෙක් නෙවෙයි. අනිත් කට්ටිය ගැන මම දන්නේ නැහැ. නගර සභාවෙත් දුන්නේ නැහනේ 2018 මුස්ලිම් නියෝජනය 144ක් විතර ඉන්න මුස්ලිම් කොළඹ එකේ ඉඳන් 15 වෙනකම් කොළඹ නගර සභාවේ පොහොට්ටුවෙන් ගියා දෙමළ සහෝදරයෙක් පොහොට්ටුවෙන් ගියා නායක හාමුදුරුවෝ කෙනෙක් පොහොට්ටුවෙන් ගියා සිංහල සහෝදරයෙක් ක්‍රිස්තියානි සහෝදරයෙක් ඔක්කොම ගියා නමුත් මුස්ලිම් නැහැ මිනිස්සු එකයි යහුවේ
ඉතින් මම තේරුණා එදා මාව දැම්මිනම මාව දාන්නකෝ පැත්තක මම කියන්නේ තව හතර පහ දිනක් ඉල්ලුව පොහොට්ටේ මුස්ලිම් කට්ටිය. ඒගොල්ලන්ට දීලා තිබුණා නම් ওই ප්‍රශ්නේ එන්නේ නැහැ අද. ඉතින් ওই තිබ්බ ඡන්දත් දැන් කැඩිලා තියෙන්නේ. මුස්ලිම් ඡන්ද නම් දැන් හරිම සැකයි. ඕ පන්දම්කාරයෝ, බිස්නස් කාරයෝ, ඩීල් කාරයෝ ඒගොල්ලන්ගේ ඡන්ද හම්බේ පොහොට්ට. අපි ඒ වගේ නැහනේ. අපි කෙලින් කතා කරනවා මිනිස්සු වෙනින්. ඒ නිසා මේ පණිවිඩේ 169ට ආරින්. විපක්ෂේ කට්ටිය නම් කාර්යවාරී කරන්නේ මේ පණිවිඩේ හොඳටම ගෙනියයි. ඇත්ත කියන්නේ පැත්. ඒ නිසා විපක්ෂයට කඩ යන කෙනෙක් හැටියට මම මේක කතා කරන්නේ මම පොදු ජන පෙරමුණට වැඩ කරපු ඇත්තටම මිනිසුන්ට උත්තර දී ගන්න වගකීමක් දරන කෙනෙක් හැටියට මම කතා කරනවා ආයිබෝන් අස්සලාමු අලයිකුම් වනක්කම් මම ශිරාස් දියුනස්